කෙනෙකුට කියන්න පුළුවන් මනස්කාන්ත පරිසරයක ඉඳලා මේවා S2ට දැක්කද නොදැක්කද කියලා. මාතලාව කියන්නේ නිකම්ම නිකං මහතලාවක් නෙවෙයි. ඔබට අද අපි කියන්න සූදානම් වෙන්නේ මේ මහතලාවේ අලුත්ම කතාවක්. රටේ ඉතිහාසය පිළිබඳව කතා කරන බොහෝ දෙනෙක් මහතලාවට නෑදෑකම් කියනවා. මේ මහතලා සටනත් එක්ක එක පැත්තකින් ගත්තාම ලෝක උරුමයක්. ඒ වගේම තමයි හැමතිස්සෙම පරිසරයේ වෙනස් වීම, වගා ක්‍රමවේද සහ හැම අතකින්ම මාතලේ පුරවරය කියන්නේ ඉතාමත් හිතාගන්න බැරි පුරවරයක්. සීගිරිය ලෝක උරුමය, දඹුල්ල ලෝක උරුමය, නකල්ස් ලෝක උරුමය, ඒ වගේම අතිශය බෞද්ධ පරිසරයක් පිහිටි ප්‍රදේශයක් තමයි මාතලේ කියලා කියන්නේ. ඒ නිසා අද අපිත් එක්ක එන්න යන්න මාතලේ දිස්ත්‍රික්කේ නාවුල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ එක පැත්තකින් මොරගහ කන්ද ජලාශයට, එක පැත්තකින් නාලන්දාවට, එක පැත්තකින් අමංගඟට මේ සියලු ජලය වට වෙච්ච ස්ථානයක ඔබට හිතාගන්න බැරි වේවි අපේ ඉපැරණි අතීතයේ විවිධ වූ ස්ථානයක්, කවදාවත් දැකපු නැති ස්ථානයක් බලන්න යන්නේ. එන්න අපිත් එක්ක නාවුලට යන්න. අපි ඔබටත් ආරාධනා කරනවා මාතලේට එන, අලු විහාරයට එන, දඹුල්ලට එන, සීගිරියට එන, නකල්ස් බලන්න එන, මේ ඕනම අයකුට ඉතාමත් ලේසි මුරගහ කන්දට එන අයට පවා ඉතාමත් ලේසි ඔබට එන්න මේ අලුත්ම අපේ උරුමය, අතීත උරුමය, බෞද්ධ උරුමය, අපේ ශිෂ්ටාචාරය, අපේ නිර්මාණාත්මකකම. ඒ විතරක් නෙවෙයි, මේ ස්ථානයේ තවමත් මොකක්ද කියලාවත් හොයාගන්න බැරි සාධක මතුවෙමින් පවතිනවා. මේ ප්‍රදේශයේ හමු වෙච්ච විශාලම දාගැබක කොටස තියෙනවා. නිසා අපි ස්තුතිවන්ත වෙනවා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට, ඒ වගේම කැලණි විශ්වවිද්‍යාලයේ අපේ ගුරුතුමාට, ප්‍රදේශවාසීන්ට මෙවැනි වූ ස්ථානයක් අපේ අනාගත පරපුරට ආරක්ෂා කරලා තිබීම ගැන. ඒ නිසා අපි ඔබටත් ආරාධනා කරනවා එන්න මාතලේ නාවුලට අලුත්ම මේ ස්ථානය බලන්න. යම් මේ කන්ද මොකක්? මේක මහ කුමාරයාගේ. ඒතර මේක රජදානිය කොහෙද තියෙන්නේ? එහෙමද නැහැ. මේකද? අපි මේ මේක පරණ මේ එතන මේ පබ්බත විහාරයක නටමුන් කියලා තමයි අපි හඳුනගෙන තියෙන්නේ. හොඳක් කරන් ගොන්නේ. හැබැයි ඔයාලගේ මාධ්‍යයක මේක හරි වැදගත් වෙනවා. ඇයි දන්නවද? මේ ඒරියාවේ මේක පළවෙනි වතාවට මාධ්‍ය කියන්නේ. ආවමයි නේ. ඒ කියන්නේ මේ මේ ආපු පළවෙනි මාධ්‍යයෙන් දෙන්න අපි දෙන්න. අපි කොහොමද දැකලා තියෙනවද ෆස්ට් ඒවා හුඟක්? මේකත් එක ෆස්ට් එක. මෙතන මොකද සර් තියෙන්නේ? ඕකේ අර දිගට ඕකේ
ටික හදන්න යට වෙනවද? යට වෙන ටික නේ. මෙන්න මේ වගේ මේකක් එක්ක මේ ගඩොල් ලැස්තෙන් ගලන මේ පරණ ගල්. පැහැදිලිවම. ඔව්. එතකොට ගොඩ නැගිල්ල අඳුර ගන්න පුළුවන්. ආ මොකෝ. මේ හරියෙන් දැක්කොත් අපි බවුන් අවසාන මායිම විදියට අපි ලකුණු කරාට හරි හරි යන්න පුළුවන් නේ. අපි අඩි 10ක් හරි 15ක් හරි එතන අර හරිය දැනගන්න තියෙනවා. කියලා විද්‍යා කියනවා. කියලාවර. පැතිවුලු. පැතිවුලුක. මේක වටිනේ. මොකද මේක ලුකට එක අපිට හම්බෙච්ච මං හිතන්නේ. හම්බෙච්ච නැති ප්‍රමාණයක්. මොකද තියෙනවා අර අර මේ අතින් දැන් මේකේ මේ පැත්තෙන් ඝනකම වැඩි වෙනකොට මෙහෙට යනකොට ස්ලොප් එකක් නේද තියෙනවා. දැන් මේ බලන්න. ඒ කියන්නේ ආනතිය මේ අතට එන්න ඕනේ. අපි අපි අනිතුළු කැටවල දෙගත්තොත් සමාන්තර පළලක් වෙන්නේ මෙයා දැන් එනකොට මෙයව මේ පැත්තට බැවුම් කරලා තියෙනවා. පාත්‍රේ මේක හොඳ රවුන් මේක රවුන් නිර්මාණයක් මේ මේ මොකද මේ ගලේ හැටියට මේක මේ මෙහෙ වෙලා නැහැ දැන් මේ මේ තින් මේක අනිතිය ගිහිල්ලා කඩලා අනික මේ මේ කෑලි ඔක්කොම මේකේ ඔව් මේ කෑලි නාගේ විස්කම්බය හරිද විශාල මේක සර් අපි අඳින්නෙත් මෙහෙමනේ අඳින්නෙත් අඳින්නෙත් අපි මේක ගැට්ටනේ ගැට්ට ඇඳලා අපි මේකට දාලා ලයිට් උපකල්පනය කරනවනේ ඇඳලා 5 මීටර දාලා ඇඳන් පස්සේ මේක ලොකු යක් ඔව් දැන් මෙන්න මෙහෙම යනවා නම් මෙන්න මෙහෙ යන්නේ ඔව් මෙහෙ යනවා මේක අනික මේ ඩෙකොරේෂන් මේ තියෙන අපේ උළු එකක් තමයි. ආ මෙතන ඉරකුත් තියෙනවා. ඒක තියෙනවා. ආ උළුනේ. ඔව්. මේ උළු ඔක්කොම. ඔය යටින් හරිනකොට ඔක්කොම ආන්නේ. මේ හරි ගොඩ නැගිලා අනිවාර්යෙන් උළු ඇති කෑනේ. මේක ආයේ කැණීමක් වෙනවද සෝ හිමි. මේක කරුකේ නේද? ඔව්. මේ මේ මේකේ තියෙන ටික්නස් එකයි මේකේ තියෙන ප්‍රමාණය ගතයින් පස්සේ මේක දැන් අපිට ඒ කියන්නේ මේක බලලා ඒ කියන්නේ සාපේක්ෂව කියන්න පුළුවන් අනුරාධපුරේ කියලා. සාපේක්ෂව. ඒකෙදි හරියන්න පුළුවන් වරදින්න පුළුවන්. ඔව් හැබැයි අර තියෙන හැඩයි ඔක්කොම ගැත්තෙන් පස්සේ කියන්න පුළුවන්. අකල ගහලා සයිකිය තමයි නගින්නේ නාවුල මෙහෙම එකක් තියෙනවා කියලා හිතේ ඒක තමයි කම්බකාරී කියන්නේ ඒක ඒක දැරි වෙලාවත් මේක දෙක වුණා පුර ප්‍රධාන ක්‍රමවේදය. ඒ කියන්නේ මේ සංකීර්ණයේ වටේටම වතුර. වටේටම තියෙනවා. මේ විතර නෙමෙයි. මේ වස්තුව අර චෛත්‍යයටත් එක්ක. ඒක තමයි කියනවා. මුළු සංකීර්ණයට. ඒ කියන්නේ පබ්බත විහාරයක් කියලා කියනකොට ලංකාවේ සාමාන්‍ය විදිහට පබ්බත විහාර සංකීර්ණයක සංකල්පය තමයි මේ වෘතාක ගොඩනැගිලි සම්පූර්ණ වටාම මේ ඇල මාර්ගයක් තියෙනවා. ඒක සමස්ත මේ විහාර සංකීර්ණයකම ජලය ලබා ගන්න පුළුවන් ක්‍රමවේදයට සකස් කරලා තියෙන මේ ඇල පද්ධතිය. මේ ඔක්කොම රවුම්බව අර අර අතෙන්දර කයි යනවා. දැන් මේ පැත්තෙන් මේ ඇල මාර්ගයේ ගලාගෙන එනකොට මේ දකුණු පැත්තෙන් පේන්න තියෙන මේ භූමිය ආයනයක වළක්වන්න වේගෙන් එන ජල පහනේ වළක්වන්න මේ කියන වෘත්තාකාර ගොඩනැගිල්ල ඉදිකරන්න ඉති කියලා හිතනවා උපකල්පනය කරලා. ඒකට ප්‍රධාන හේතුව තමයි මෙතන ස්වභාවික ගල් වැටියක් තියෙනවා. ස්වභාවිකව හැදි. මේකට ආධාරකයක් විදිහට කෘතිම මේ වටා සකස් කරලා තියෙනවා ගල් වැටියක්. මේ ගල් වැටියේ වටාම තමයි මේ සම්පූර්ණයෙන්ම මේ ඇල මාර්ගේ ගමන් කරන්නේ. ඒක හරස් කරලා මෙතන පැරණි අමුණක ස්වරූපයක් දක්වන ලැබෙන ගල් කුට්ටි හරස් කරලා නිර්මාණය කරපු ලක්ෂණ තමයි මේ දක්වන ලැබෙන්නේ. සමහර විට මේ උඩින් ඉඳලා වැඩ ඉන්න මහා සංගරුවන ස්ථානය කිරීම සඳහා හෝ
පැන් පහසු වීම සඳහා එහෙමත් අපිට උපකල්පනය කරන්න පුළුවන්. මේවා මේව ටීවී තමයි. මේවා මේ કૃතිමව නිර්මාණය කරපු ගල්පේ. මේවා ස්වභාවිකව නෙමෙයි කියන එක පැහැදිලිවම පේනවා. මේක ගැනල්ල මම රඩකට ක්ලික් කරලා කියන්නේ. මොකද මේ එහෙම කළු දියපොකුණි තියෙනවනේ. කළු දියපොකුණි තියෙනවා. දඹුල්ල තියෙනවා. කළු දියපොකුණි තියෙනවා ඒ වගේ තැන්. නාන්න හදලා. තියෙනවා. සහ මේ මෙතන තියෙනවා කට් මාක් එක. මේ පරිණි කට් මාක් කිරිතේ. කැපුමක්. කැපුමක් වෙන ගල අපි මේක මේ මෑතක හොයාගත්ත එක 2017 වත් අපි ගවේෂණයේදී හඳුනගන්න බැරි වුණා. ඒක 2023 අපි මේක නේ අත්මාතේ රුධිර ගහින් කරන මේ ගලේ මේන් දෝර දෙපාර්තමේන්තුව විසින් මනම් කටයුතු කිරීමේදී හඳුනගත්ත ස්ථානය විදියට අපිට දක්නට ලැබුණේ. අපිට කියන්නකෝ මේ අපි දැන් මේ ඉන්න තැන මොකක්ද මොකක්ද මෙතන හොයාගන්න පාදක උනේ. අපි දැන් මේ රැඳිලා ඉන්නේ මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කේ නාවුල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ යටතේ ගොඩනැගිලි තියෙන ප්‍රාදේශීය ලේකම් ග්‍රාම සේවා වසම්මතර දඹගොල්ල බඹරගහවත්ත පුබ්බුලිය කෝන්ගහවිල කියන ප්‍රාදේශීය ග්‍රාම සේවා වසම් අතරින් බමරගහවත්ත ග්‍රාම සේවා වසම තුල තමයි අපි මේ රැඳිලා ඉන්නේ. 2017 අවුරුද්දේ පළවෙනි අවස්ථාවට නිදාන් හොරුන්ගෙන් වෙන පුරාවිද්‍යා ස්ථානයකට වෙන හානියක් පිළිබඳ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නුවර කාර්යාලයට වාර්තා වීමත් සමග ඒ නිලධාරීන් ලහිලහිය මෙතෙන්න පැමිණ මේ ස්ථානයේ මූලික වශයෙන් හොයා ගන්නවා. පසු කාලීනව ක්‍රමයෙන් ගම තුල මේ ස්ථානය පිළිබඳ ඇතිවන ප්‍රබෝධයත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අතිශුවිශේෂී අවධානයත් හේතු කරගෙන දැනට ඔවුන් නිගමන කිපයකට එළඹිලා තියෙන අනුරාධපුර යුගයේ සිට අනුරාධපුර යුගයේ අවසාන භාගයේ හෝ මධ්‍ය කාලයේ පමණ යයි අනුමාන කරන ලබන අතිශය විශාල පුරාවිද්‍යාත්මක වටිනාකමකින් සමන්විත පුරාවිද්‍යාත්මක ස්ථානයකයි මේ අපි රැඳිලා ඉන්නේ. ශ්‍රී ලාංකේය පුරාවිද්‍යා ඉතිහාසයේ ජනමාධ්‍ය වේදීන් කණ්ඩායමක් අතින් අවුරුදු 1900කට 1800කට විතර පස්සේ මේ පිළිබඳ ප්‍රවෘත්තිය ජනගත වෙන ප්‍රථම අවස්ථාව මෙයයි. මේ ස්ථානයට ITI විශ්වාස කරනු ලබන මේ පුරාවිද්‍යාත්මක ස්ථානය තුල ස්ථාපිත වී තිබිච්ච ඉපැරණි දාගැබක් අසලයි අපි සියලු දෙනා රැඳී ඉන්නේ. එතකොට මෙහි විෂ්කම්භය අඩි 400ක් 500ක් පමණ විය හැකි බව අනුමාන කරන අතර මෙහි විහාර සංකීර්ණයේ පබ්බත විහාරයක් වශයෙන් අනුමාන කරන පුරාවිද්‍යාත්මක ස්ථානයක් වශයෙන් මෙය පුරාවිද්‍යාඥයන් විසින් අර්ථ දක්වනවා. එය විශේෂ කාරණේ වන්නේ අප විශ්වාස කරන අනුරාධපුර යුගයේ ක්‍රිස්තු පූර්ව 6 වෙනි ඉඳන් ක්‍රිස්තු වර්ෂයෙන් 10-11 දක්වා අතර කාලයකට විකාශනය වෙනවා අවුරුදු 1500ක් පමණ. මෙම ස්ථානයේ ක්‍රිස්තු වර්ෂයෙන් 2 සියවසට පමණ යයි අනුමාන කරන්න පුළුවන්. ඉතා දීර්ඝ ඉතිහාසයක් මෙම පුරාවිද්‍යා ස්ථානයේ තියෙන බව තමයි දැනට ඔවුන් විසින් ප්‍රකාශ කර සිටින්නේ. 2024 වෙසක් පුන් පොහෝ දින මෙම ස්ථානයේ මෙම ප්‍රදේශයේ බෞද්ධ බැතිමතුන් විසින් අවුරුදු 1800ක් 900කට කාල පරිච්ඡේදයකට පස්සේ මෙම ස්ථානයට අදුක්‍රීත දෙවිදේවතාවුන් වහන්සේලා සහ වැඩ සිටි භික්ෂුන් වහන්සේලාට පින් අනුමෝදනා කිරීමේ අරමුණින් මෙම ස්ථානයේ පුබ්බුලිය මහවිහාරයේ ප්‍රධාන ස්වාමීන් වහන්සේ පෙරටුකටගත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නාවුල කාර්යාලයේ ප්‍රධාන නිලධාරීන් සහ මේ ගම්වාසීන් විසින් මෙහි පවත්වන්නට නියමිතයි. ඒ කියන්නේ මෙතන ස්ථානයේ මලක් පහනක් පූජා වෙන්නේ වසර කොච්චරකට පස්සේද මේ? අපි විශ්වාස කරන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නිලධාරීන් ප්‍රකාශ කරන විදිහට අඩුම වශයෙන් කිසි වර්ෂයෙන් 2 පමණ වෙන්න පුළුවන් කියලා. අප දන්නවා මේ ආසන්නේ චිර ප්‍රසිද්ධ දීර්ඝ ඉතිහාසයට උරුමකම් කියන දඹුලු විහාරය ස්ථාපිත වෙලා තියෙනවා. එතකොට ඊට සමකාලීන හෝ ඒ ආසන්නතම යුගයේ යයි විශ්වාස කරනු ලබන අඩුම වශයෙන් වර්ෂ
අවුරුදු 1800ක් 1900කට පස්සේ තමයි නැවත වරක් ප්‍රථම වතාවට මෙම ස්ථානයේ මලක් පහනක් පූජා වෙලා මේ ස්ථානයේ වැඩ හිටපු ස්වාමීන් වහන්සේලා සහ ඉතිහාසයේ මෙම ප්‍රදේශයේ ජීවත් වෙච්ච ජනතාවට පින් අනුමෝදනා කිරීමේ ප්‍රථම වැඩසටහන බවට පත් වෙන්නේ. අපට දැනටත් කිසිම පුරාවිද්‍යාත්මක කාරණාවක් සනාථ නොවන නිසා යම්කිසි අදහස් අනුමානමය වශයෙන් පුරාවිද්‍යාඥයන් පැහැදිලි කරන අතර මෙම ප්‍රදේශයේ කොතරම් කාලයක් ජනාමාස වශයෙන් පැවතුණාද, කුමන ආකාරයේ මෙම විහාරස්ථානයේ නම් කර තිබුණාද, කොතරම් ඉතිහාසයකට නිශ්චිතාර්ථ වශයෙන් මේ කාලයේ දීර්ඝ ඉතිහාසයකට යනවාද කියන කාරණය පිළිබඳ තවමත් පසුවන්නේ අප නොවිය සිල්ලේ. ඉත හේතු වන්නේ මෙම ස්ථානයේ ප්‍රථම වතාවට යලි එලිපිහෙලි වීම ආරම්භ වෙන්නේ ගිය අවුරුදු දෙසැම්බර් මාසයේ සිට. දැන් නාවුල ප්‍රධාන පුරාවිද්‍යා කාර්යාලයේ ප්‍රධාන ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සහ ආශිර්වාදයෙන් සහ මඟ පෙන්වීම යටතේ නුවර ප්‍රධාන පුරාවිද්‍යා කාර්යාල නිලධාරීන් බණ්ඩාර මහත්මයාගේ අධීක්ෂණය යටතේ පුරාවිද්‍යාඥ විජේ බණ්ඩාර මහත්මයාගේ මඟ පෙන්වීම යටතේ ආශිර්වාදය යටතේ සහකාර අධ්‍යක්ෂක මහනුවර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ නිලධාරිතුමාගේ ආශිර්වාදයෙන් සහ උපදේශකත්වයෙන් මෙම ස්ථානයේ පිළිබඳ දීර්ඝ ශක්තිමත් වැඩපිළිවෙලක් ආරම්භ වෙලා තියෙනවා. ඒක විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් වශයෙන් අපි ඉතාම අගය කොට සලකනවා. මොකද අප මෙම ප්‍රදේශයේට මඩුගල්ලේ නිලමෙතුමාගේ අත්අඩංගුවටපත් වීම සහ දන්ත ධාතුන් වහන්සේගේ 1818 යලි සොයා ගැනීම පිළිබඳ අපිට සංකේත අපි අඳුනාගත්තේ තම ස්ථාන අඳුනාගත්තේ මෙම ස්ථානයේ සිට කිලෝමීටර් 15ක් 20කට වැඩි දුරකින් ස්ථානයක සිට අපි තන්තිරියා කොටුව කියන ස්ථානයේ තමයි බාර්යපල සුවංගල ස්වාමීන් වහන්සේ දන්ත ධාතුන් වහන්සේ තැන්පත් කරගෙන ආරක්ෂා චෛත්‍ය විදපු ගල්ගේ පිටලා තියෙන්නේ. අපත් පුරාවිද්‍යා කණ්ඩායමත් නාවුල පොලිස් ස්ථානයත් වනජීවී දෙපාර්තමේන්තුවත් එක්ක අප මෙම කැලේ ඇතුළට ගිහිල්ලා එම ස්ථාන හොයාගත්තා. ඒ ආශ්‍රිතව තමයි මෙම ස්ථානයත් පිළිබඳ තියෙන්නේ. අපි ශ්‍රී ලාංකීය ජනතාව වශයෙන් අප ස්තුතිවන්ත වෙනවා මධ්‍යම පළාතේ මහනුවර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂකතුමා ඇතුළු එහි පර්යේෂක නිලධාරීන් සහ කාර්ය මණ්ඩලයට ලංකාවේ අවුරුදු 1800කට 900කට පස්සේ නාවුල පුරාවිද්‍යා කාර්යාලයේ අධීක්ෂණය යටතේ මෙම බඹරගහවත්ත ඓතිහාසික පුරාවිද්‍යා ස්ථානය ඉතාමත් ඉක්මනින් ලහිලයියේ කැපවීමක් සහිතව ඔවුන් මෙම කාර්ය භාරය ආරම්භ කරලා අඛණ්ඩව මේ වන විට එම ස්ථානයේ පිළිසකර කිරීම සහ ගවේෂණ කටයුතු ආරම්භ කිරීම. ඒ වගේම තමයි අපිට මෙම ස්ථානයට පැමිණෙන ප්‍රධාන මහාමාර්ගය මේ වෙන විට ලහිලහියේ මහාමාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුව පාර පහසුවෙන් ඉන්න ලෑස්ති කරමින් ඉන්නවා. ඒ වගේම අපි විදුලි බල මණ්ඩලයේ විදුලි බල අමාත්‍යතුමාට අතිශය කෘතඥතාපූර්ව අපි ඉල්ලීමක් කරන්න කැමැති මෙම ස්ථානයේ නාවුල කාර්යාලය යටතේ මෙහි ගොඩනැගිල්ලක් ඉදි කරන්නට සැලසුම් සකස් කරමින් ඉන්නවා. ඒකට විදුලි බලය නැහැ. මේක අලි ගහන කලාපයක්. එම නිසා ලයිට් කණු 7-8කට වැඩි දුරකින් අපිට විදුලිය ගේන්නට තියෙනවා. ඒ වගේම තමයි වතුර පහසු ගන්න 21 වෙනි සියවසේ දැනුම සහ තොරතුරු පදනම් කරගත් නූතන දැනුම් සම්භාරයක් සහිත නූතන සමාජයේ අපි හැමෝටම ශ්‍රී ලාංකේය ජනතාවට වගකීමක් තියෙනවා. මහනුවර දිස්ත්‍රික්කයේ මාතලේ මැටිවරණ කොට්ටාසේ මාතලේ දිස්ත්‍රික්කයේ මේ ස්ථානයේ පුරාවිද්‍යාත්මක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇති මේ ව්‍යාපෘතිය තුළින් ශ්‍රී ලාංකේය පුරාවිද්‍යාවටත් ඉතිහාසයටත් උන් එලි කරන්නට සූදානම් වෙලා තියෙන මේ නවතම අලුත්ම අලුත් තොරතුරු ජනගත කිරීම සඳහා ගන්න උත්සාහයේදී ඒකට සම්මාදන් වෙලා සහාය වෙලා මේ ස්ථානයට ඉතාම පහසුවෙන් පැමිණීම සඳහා මහාමාර්ගයේ ප්‍රතිසංස්කරණය කර දීමත් විදුලි බල අමාත්‍යතුමනි ඔබතුමාගේ ආශිර්වාදයෙන් පුළුවන් තරම් ඉක්මනින් මෙතෙන්ද විදුලිය අරගෙන දෙන්න උත්සාහ කරන්න. ඒ වගේම ජල ප්‍රවාහන මණ්ඩලයෙන් අපි ඉල්ලීමක් කරනවා විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් වශයෙන් මෙතන ස්වාමින් වහන්සේ වැඩවාසය කරන්න කල්පනා කරලා තියෙනවා පුරාවිද්‍යාඥ නාවුල කාර්යාල ප්‍රධාන නිලධාරිතුමා. ඒ ස්වාමින් වහන්සේ මෙම ස්ථානයේ ගොඩනැගිල්ලක් ඉදි කරන්නට සැලසුම් සකස් කරලා තියෙනවා. ස්වාමින් වහන්සේ ස්තර වශයෙන් මෙහි රැඳී සිටිය යුතුයි. කාරණා දෙකක් වෙනුවෙන් පළවෙනි කාරණය තමයි පුළුවන් තරම් ඉක්මනින් ඔවුන් මෙතන අනාවරණය කරගන්නට උත්සාහ කරනවා. කුමන ඉතිහාසයකට කුමන
විහාර සංකීර්ණයක් වශයෙන් මේ ස්ථාපිත වෙලා තියෙනවද? අංක දෙක තමයි නිදහන් හොරුන්ගෙන් මෙම ස්ථානය ආරක්ෂා කරගත යුතු. අංක තුන තමයි මෙම පළාතේ ජීවත් වන ජනතාව ලහි ලහියේ බලාගෙන ඉන්නවා මෙතරම් ඉපැරණි ඉතිහාසයක් සහිත පුරාවිද්‍යාත්මක ස්ථානේ කුමක්ද යන්න නොවිසිල්ලෙන් සහයෝගයෙන් බලාගෙන ඉන්නවා. ඒ නිසා ඔවුන්ට ඔවුන් මෙම ස්ථානයේ කුමන ඉතිහාසයකට යනවද කියලා බලාගෙන ඉන්නවා. ඒ කාරණා ටික යථාර්ථයක් කර ගැනීම සඳහා යටිතල පහසුකම් සම්පාදනය කිරීම අත්‍යවශ්‍යයි. ඒ වගේම පරිසරයට ආදරය කරන ශ්‍රී ලාංකේය ජනතාවගෙන් ඉල්ලන්නට කැමති, පුළුවන් නම් ඔබ ගේන්න එක ගහක් අපිට මේ පරිසර පද්ධතියට අදාළ ගස් සිටවීම ව්‍යාපාරයක් ස්වාමින්වහන්සේගේ නායකත්වයෙන් ආරම්භ කරලා තියෙනවා. ඔබ එන විට හිස්සතින් ඉන්නට එපා. ඔබ මෙම පරිසර පද්ධතියට ගැලපෙන ගස් ගේන්න. ඒ වගේම තමයි කිසිම විටක ප්ලාස්ටික් මේකට ගේන්න එපා. පරිසරයට කිසිම ප්ලාස්ටික් ද්‍රව්‍යයක්, ෂොපින් බෑග් එකක්, ලන්ච් ඊටයක් මේකට එකතු කරන්න එපා. ඒ සම්බන්ධයෙන් ඉතාම වැදගත් නියාමනයන් කොටසක් සූදානම් කරලා තියෙනවා. මේ පරිසර පද්ධතිය සතුන්ට සහ මිනිසුන්ට දෙගොල්ලටමයි තියෙන්නේ. ඉතා විශාල කුරුළු ගහනයක් තියෙනවා. ඒ වගේම අලි ගහන වෙනත් සතුන් ජීවත් වෙන කලාපයක්. ඒ නිසා ඉතිහාසයේ ඉතාම ඉක්මනින් දොර අරි මේ පළාතට එන්න. මේ වෙනකොට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙහි පුරාවිද්‍යා කමිටුවක් නිර්මාණය කළා තියෙනවා. ජූලි මාසයේ ඔවුන්ගේ මධ්‍යම පළාත් පුරාවිද්‍යා සතිය මෙම පළාතේ ක්‍රියාත්මක කරන්නට ඔවුන් සැලසුම් සකස් කරන බව විශ්වවිද්‍යාල ආචාර්ය වශයෙන් ඔවුන් මාව දැනුවත් කරලා තියෙනවා. ඉතින් ශක්තිමත් නිවැරදි දීර්ඝකාලීන වැඩසටහනක් මෙම ස්ථානයේ ක්‍රියාත්මක වෙමින් පවතිනවා. අපිට මේ ගෙවෙන්නේ ශ්‍රී ලාංකේය ඉතිහාසයේ අපි මෙතෙක් සොයා නොගත් ඓතිහාසික ප්‍රවෘත්තියක් එළිදරව් කරන ස්ථානයක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඔබේ සහයෝගය, ඔබේ මඟ පෙන්වීම, ඔබේ ආශිර්වාදය මෙම ව්‍යාපෘතියට ඔබ විසින් කරයි කියලා අපි විශ්වාස කරනවා. මට මේ හොම්ම වහන්සේගේ නමයි තනතුරයි ඉස්සෙල්ලාම සඳහන් කරනවා. මම පූජ්‍ය ගම්හේගේවව අමිත හිමි, ගම්හේගේවව අමිත හිමි, නාලන්ද කලාබ්බාර නිලධාරි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. මේ ස්ථානේ මොකද අපිට අතීතයේ පුරුකම් කියන්නේ මොන වගේ තැනක්ද? කොහොමද මේ ගැන දැනගත කරන්නේ? ඇයි මේ වගේ ස්ථානයක් තවමත් වනගත වෙලා තියෙන්නේ? මෙහෙමයි, මේක දැන් අපි මේ ගැන ඉතිහාසයේ සඳහන් කරනවා නම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට මූලික වශයෙන් තොරතුරු අනාවරණය වෙන්නේ 2017 වසරේ වගේ. ඊට පස්සේ අපි මේ ගැන ගවේෂණයක්, පූර්ණ ගවේෂණයක් කරලා මේ වෙනකොට මේ පුරාවිද්‍යා ස්ථානයක් විදිහට ගැසට් කරලා නඩත්තු කරගෙන යනවා. ඒ අන අතරතුරදී අපි විශේෂයෙන්ම දෙපාර්තමේන්තු වශයෙන් මේ වෙනකොට අපි සිද්ධ කරලා තියෙන මේ සුද්ධ පවිත්‍ර කිරීම කටයුතු වලින් අපිට මතු පිටින් අනාවරණය වෙලා තියෙන සාධකත් එක්ක ගත්තයින් පස්සේ අපිට ගොඩනැගිලි කීපයක සාධක හම්බ වෙලා තියෙනවා. ඊට පස්සේ විශේෂයෙන්ම චෛත්‍යයක සාධක හම්බ වෙලා තියෙනවා. මේවත් එක්ක අපි උපකල්පන කරලා බැලුවොත් එහෙම විශේෂයෙන් මේකේ හම්බ වෙන උළු කැට, ඊට පස්සේ අපිට හම්බ වෙන පොටේ රින්ස් වගේ දේවල් අපි උපකල්පනය කරලා බැලුවොත් එහෙම සමහර විට මේකේ අපිට තියෙන ගඩොල්, එතකොට ගඩොල් ආශ්‍රිතව යම් යම් සංකේත හෝ සංඛ්‍යා කීපයක් අපිට දකින්න හම්බෙලා තියෙනවා. එතකොට මේවත් එක්ක අපි ගත්තයින් පස්සේ මේක අපිට උපකල්පනය කරන්න පුළුවන් අනුරාධපුරයේ යුගයේ ඉඳලා මේ පුරාවිද්‍යා ස්ථානේ පැවතෙනවායි කියලා. විශේෂයෙන්ම මේ වගේ තැනක් අපිට ජනගත කරන්න ප්‍රධාන දුෂ්කරතාවයක් බවට පත් වෙලා තියෙන්නේ ඔබ දකින්න ඇති එනකොට මේක මාර්ග පද්ධතිය, ඊට පස්සේ මේක පිහිටලා තියෙන මේ ඒරියා එක, එතකොට මේක හරිම දුෂ්කර පැත්තක්. එතකොට මේකට සංචාරකයෝ හෝ වෙනත් අය එනවා අඩුයි. ඉතින් ඒ නිසා මේක ජනගත කිරීමට අපිට පොඩි කාලයක් ගත වෙන කාලයක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හැටියට විශේෂයෙන්ම අපේ මධ්‍යම පළාතේ සහකාර අධ්‍යක්ෂතුමා, ඒ වගේම අපේ ඉතුරු කාර්ය මණ්ඩලෙත් එක්ක බලාපොරොත්තු වෙනවා මේක හැකි ඉක්මනින් අපිට තියෙන සම්පත් භාවිතා කරලා හැකි ඉක්මනින් මේක අපි ජනගත කරන්න තමයි බලාපොරොත්තු වෙලා ඉන්නේ. ඒ වගේම තාපන්දි දැන් විශේෂයෙන්ම මේ ස්ථානේ අතව ඕනතරම් ස්ථාන හම්බෙලා තියෙනවා. මෙතන තියෙන විශේෂත්වය. ඔව්. මෙතන තියෙන විශේෂත්වය ගත්තාන් පස්සේ අපිට මේක උපකල්පනය කරන්න පුළුවන් මේ පිහිටීමත් එක්ක, ඒ කඳු වැටියත් එක්ක සහ මේකේ පිහිටීමත් එක්ක විශේෂයෙන් මේකේ අවටින් යනවා ජල මූලාශ්‍රයක්. ඒකත් එක්ක අපිට උපකල්පනයක් විදිහට දැන් කරන්න පුළුවන් මේක එක්කෝ පබ්බතාරාම විහාර ඒ ගණේට අයිති වෙන විහාරයක් විදිහට අපිට උපකල්පනය කරන්න පුළුවන්. හැබැයි ඒක අපිට හරියට නිශ්චිතවම තාම කියන්න බෑ.
විශේෂ හේතුවක් තියෙනවා. දැන් මේක මෙතනින් ඉඳ අපි මේක මේකට මොකද අපි මේ ප්‍රයොරිටි එක දෙන්නේ කියන එක ගැන අපි කතා කරොත් එහෙම විශේෂ හේතුවක් තියෙන. හේතුවක් කියලා කියන්නේ මාතලේ දැන් අපි මේ ඉන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ ඇතුළත. එතකොට මේ එතකොට මෙතන අපිට හම්බෙලා තියෙන මේ ස්තූපයේ විශාලත්වයෙන් වැඩි, ඊට පස්සේ ගත්තයින් පස්සේ මෙතන තියෙන පුරාවිද්‍ය ඒ කියන්නේ පුරාවස්තු ගහණය ටිකක් තියෙනවා ගොඩක්. එතකොට අපිට දැන් අපි මේකෙන් තව ටිකක් එළියට මේ කරගොත් තවත් පුරාවස්තු හම්බෙන්න පුළුවන්. ඉතින් මේ ප්‍රදේශයේ විශේෂයෙන්ම මේ නාවුල කියන ප්‍රදේශයේ ගත්තන් පස්සේ මේ වගේ සංකීර්ණයක් අපිට තාම හම්බ වෙලා නැහැ. ඉතින් අපිට වෙන පුරාවිද්‍යා ස්ථාන තියෙනවා. ඉතින් ඒ නිසා මේක අපි විශේෂත්වයක් යොමු කරලා මේ වැඩේ දැන් වෙනකොට කරගෙන යනවා. භූමියක ඇත්තටම අපිට දැන් හම්බෙන්නේ ගත්තා මැණික් දෙන හම්බ එතරම් විශාල භූමියක් තියෙනවා. ඉතින් මේ වගේ විශාල භූමියක පුරාවස්තු ඝනත්වයක් එක්ක ගත්තයින් පස්සේ අපිට මේකට ඇත්තටම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විදිහට සහ අපේ තියෙන ඒ රූල්ස් එක්ක අපිට මෙතන ඇත්තටම විශේෂත්වයක් දෙන්න වෙනවා. මට අපේ මහත්තයා තනතුරයි නමයි ප්‍රශ්න සඳහන් කරනවා. මම පුරාවිද්‍යාඥ IDM විජේ බණ්ඩාර, පුරාවිද්‍යා පරිශ්‍රණ නිලධාරී, ප්‍රදේශ පුරාවිද්‍යා කාර්යාලය මහනුවර. අපමණට මොකද ඇත්තටම මේ දැන් මේ ජනගත කරන්න සූදානම් වෙන්නේ? මොකද අපිට හිතාගන්න බැරි තැනක් මේක. මොකක්ද පරිශ්‍රකෙක් හැටියට පුරාවිද්‍යාඥෙක් හැටියට මේ ස්ථානයට දෙන්න තියෙන සහතිකය? ඇත්තටම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියලා කියන්නේ අපි දන්නවා 1890 ඉඳලා බෙල් මහත්තයා ඒ කාලේ ඉඳලා ලියාපදිංචි දෙපාර්තමේන්තුවක් හැටියට විශාල කාර්යභාරයක් කරන තැනක්. එතකොට මේ මධ්‍යම පළාතේ විශේෂයෙන් මේ මාතලේ දිස්ත්‍රික්කයේ තුල අපි දකිනවා මේ වගේ ස්ථානයක් අතිශය වැදගත්කමක් තියෙනවා. මොකද මේ පුරාවස්තු ගහණයත් එක්ක. මොකද මාතලේ මේ වෙනකොට අපි දන්නවා දැන් සීගිරිය ගත්තත් දඹුල්ල ගත්තත් ලෝක උරුම ස්ථාන දෙකක් තියෙන, ඍජුවම ලෝක උරුම ස්ථාන දෙකක් තියෙන තැනක්. එතකොට ලංකාවේ ඒ වගේ දීර්ඝ ඉතිහාසයක් පළගම්බා රජුරුවන්ගේ කාලේ ඉඳලා, වටගාමිණී අබේ රජුරුවන්ගේ කාලේ ඉඳලා, ක්‍රිස්තුපූර්ව පළවෙනි සියවසේ ඉඳලම දීර්ඝ ව්‍යාප්තියක් තියෙන ප්‍රදේශයක්. එතකොට ඊට සමගාමීව මේ අවට ඔක්කොම කිලෝමීටර් 10 15 20 වගේ දුරවලදී මේ හැම එකක්ම පිටලා තියෙනවා. එතකොට අපිට හිතා ගන්න පුළුවන් ඒ රජවරුන්ගේ ළඟ ආවාසයේ එක්කම මේ ප්‍රදේශයේ මේ වගේ දියුණු ආගමික සංකීර්ණයක් තියෙන්න ඇති කියලා. ඒ නිසා අද අපිට මේ ස්ථානයට ආවට පස්සේ, මේ බඹරගහවත්තට ආවට පස්සේ අපිට ඒක හොඳටම පැහැදිලි වෙනවා මේ දකින්න මතුපිට දකින්න හම්බෙන පුරාවස්තු ගාණයක් එක්ක. විශේෂයෙන් අපි හරියටම මේ වෙනකොට මේක හඳුනාගෙන නැහැ. මොකද අපි විශාල කාර්යභාරයක් තියෙන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මේක කැණීම් කරන්න ඕන, ගවේෂණය කරන්න ඕන, සංරක්ෂණය කරන්න ඕන, නඩත්තු කරන්න ඕන. ඊට පස්සේ තමයි අපට හරියටම හඳුනා ගන්න පුළුවන්කම ලැබෙන්නේ මේක මොන වගේ තැනක්ද, මොන වගේ ආගමික පරිසරයක් තිබුණ තැනක්ද, මොන වගේ ස්වරූපයක්ද මේකේ තියෙන්නේ කියලා. නමුත් අනුමාන කරන්න පුළුවන් අපේ තියෙන අත්දැකීම් එක්ක මේක පෞරාණික පැරණි අවුරුදු දහස් ගණනකට උරුමකම් කියන්න පුළුවන් තැනක් කියන එක අපට හඳුනා ගන්න පුළුවන්. විශේෂයෙන් අපි මෙතන හඳුනාගත්තොත් එහෙම විශේෂයෙන් දැන් අපි දන්නවා මේ අම්බන ප්‍රදේශයේ ඉස්සර අපි මේවට කියුවේ මේ නාලන්ද ප්‍රදේශයට අම්බන කියලා. එතකොට අපි අඹංගඟ තියෙනවා. ඒ කියන්නේ කාරගංගා කියලා තමයි අපි මුල් කාලේ සඳහන් කරේ. පස්සේ කාලේ තමයි, මොකද ওই මධ්‍යතන යුගයේ සහ ඊට චුට්ටක් එහා පැත්තේ යුගවලදී තමයි අපි පාවිච්චි කරන්නේ අඹංගඟ කියලා. මුලින් කාලේ කිව්වේ කාරගංග. එතකොට මේ ගඟ ඉවුරේ දෙපැත්තේ විශේෂයෙන් උතුරු පැත්තර වෙන්න අපි ඒකට කියන සුරාම්බන කියලා. අනිත් පැත්තට කියන අම්බන කියලා. එතකොට මේක හරි ශස්ත්‍රීය ප්‍රදේශයක්. මේ ශස්ත්‍රීය ප්‍රදේශයේ අභියෝග කියන රජවරුන්ගේ කාල සීමා තුළ අපට දකින්න හම්බ වෙනවා. මේ ඊට පස්සේ පොළොන්නර යුගයේ විශේෂයෙන් ගජබාහු රජවරුන්ගේ, මහා පරක්‍රමබාහු රජවරුන්ගේ කාලය වලදී මේ පොළොන්නර ප්‍රදේශයේ අතිශයින් යුද වාතාවරණයක් යටතේ තිබිච්ච ප්‍රදේශයක්. විශේෂයෙන් අපි නාලන්ද පැත්තර වෙනකොට මහා පරක්‍රමබාහු, මේ පැත්තර වෙනකොට ගජබාහු රජුරන් කාලේ. එතකොට යුද ප්‍රදේශයක් හැටියට පාවිච්චි කරලා තියෙනවා. ඊට පස්සේ අපි කතා කරුත් එහෙම මෑත යුගයේ විශේෂයෙන් ඉංග්‍රීසින්ගේ කාලේ මේක අතිශය ජනප්‍රිය වෙලා තියෙනවා. අපි දන්නවා 1818 කැරල්ලේ මඩුගල්ලේ නිලමෙතුමා වාරිපොල සුමංගල හාමුදුරුවෝ අල්ලගත්තේ මේ ප්‍රදේශයේ ඉඳලා. මේ අවට භූමි භාගයේ ඉඳලා අපි ඒකට හඳුනාගෙන තියෙනවා
සන්තිරයා කුටු කියලා එක ප්‍රදේශයක් තියෙනවා. ඊට පස්සේ බම්බර ගහවත්ත හැලඹ ගහවත්ත කියලා තියෙනවා. මේ ප්‍රදේශයට තමයි අපේ ඉතිහාසයේ හොයාගෙන එනකොට කරුණ කාරණා එක ඔවුන් අත්අඩංගුවට අරගෙන තියෙනවා. එතකොට නිකම්ම ඔවුන් එන්නේ නැහැ මේ ප්‍රදේශයට. තමන්ගේ නිජ භූමිය, තමන්ගේ ඉඩකඩම් මේ ප්‍රදේශවල තියෙනවා. අදටත් මේ ඉන්න මිනිස්සු මඩුගල්ලෙන් පරම්පරාවට තමන්ගේ වන්දි ගෙවන පිරිසක් ඉන්නවා. එතකොට ඔවුන්ගේ නිජ භූමියත් එක්ක ඒ තියෙන සම්බන්ධතාවය එක්ක සහ ආගමික පරිසරයත් එක්ක තමයි මේ ප්‍රදේශෙට එන්නේ. ඒ නිසා අතිශය වැදගත්කමක් තියෙනවා මේ ප්‍රදේශයේ මේ පුරාවිද්‍යාත්මක උරුමය අපි ඉදිරියට ජනගත කරන්නට. සමහර විට ඉතිහාසයේ අලුත් දෙයක් මෙතනින් හෙළිදරව් වෙයි. පැහැදිලිවම පැහැදිලිවම. මොකද අපි දන්නේ පොළොව යට තියෙන දේවල් මෙතෙක් ලංකා ඉතිහාසයේ අපි අක්ෂර කලාව අපේ මේට අවුරුදු මහින්දාගමනයත් එක්ක කිසුපුරුතුන් ගිනිසේ වශයෙන් ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් අනුරාධපුරයේ ඇතුල් නුවර කැණීමෙන් අපි කිසුපුර 5-600 වසරවලට අක්ෂර කලාව ගිහිලා තියෙනවා. අපි දන්නේ මෙතන මේ පොළොව යට තියෙන දේවල් අපි ඇහෙන් දැක්කේ නැහැ. සමහර වෙලාවට මෙතන හම්බෙන ශිලා ලේඛනයක් වෙන්න පුළුවන්, ඉතිහාසයේ කණපිට පෙරලෙන සිද්ධියක් වෙන්න පුළුවන්. ඒක අපි දන්නේ නැහැ. මෙතන තියෙන කැටයමක් එක්ක ඒ කාල සීමාව අපි ගණනය කරොත් අපිට හිතා ගන්න බැහැ. ඒ නිසා ගඩොල් කැලලක මැටි කැලලක තියෙන වටිනාකම අපිට කියලා නිම කරන්න බෑ. ඒ නිසා අපිට හිතා ගන්න බෑ, හරියට නිගමනය කරන්න බෑ. කැණීමකින් තමයි ඒක තහවුරු කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙමනොත් එහෙම සමහර විට මේ ප්‍රදේශයේ මේ වගේ තැනක් හමු වීම තුල අපිට හිතා ගන්න බෑ මොන වගේ තත්යක් ඇති වෙයිද කියලා. සමහර විට ඒක මහා විපර්යාසයක්, මහා වෙනස්කමක් සිද්ධ කරන එකක් හැටියට සලකන්න පුළුවන්. මේ තමයි පළවෙනි මාධ්‍ය කණ්ඩායමක් ආපු අවස්ථාව. මම ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන් අපේ දඟුල්ලේ විශේෂ මාධ්‍යවේදී අපේ කාංචනාරි රත්න මාත්මා සහ සිරසෙන් අද මේ වෙනකොට මෙතෙන්ට ඇවිල්ලා ඉන්නවා. විශේෂයෙන් මේක පළවෙනි අවස්ථාව. මොකද මේ ඉස්සරලා ඔබතුමා අපේ වාරිපොළ සුමංගල හාමුදුරුවොත් එක්ක කතා බහේදී අපේ හා බුබ්බිලිය මහවිද්‍යාලයේදී කරන අවස්ථාවට අප සහභාගී වුණා. නමුත් මාධ්‍ය කණ්ඩායමක් මෙතෙන්ට ආපු පළවෙනි අවස්ථාව. ඒ කියන්නේ අපු අවුරුදු 1000 ගානකට එහා පැත්තේ ඒ කාලේ අපි දන්නේ මේක මොන වගේ ජනගත වෙලා තිබුණාද කියලා මාධ්‍යවේදීන් එක්ක. ඒ කාලේ මේක කොහොමද හැසිරෙව්වා කියලා අපි දන්නේ. නමුත් වර්තමානයේදී පළවෙනි වතාවට තමයි මේ කැලෑව මැදට මේ අලි ගහණයෙන් යුත් මේ කැලෑව මැදට ඇවිල්ලා මේ පුරාවස්තු ලෝකයට කියලා දීලා මේව ආරක්ෂා කරගitu මේ අතීත පරම්පරාවෙන් එනේවා කියලා ලෝකයට කියන්න හදන පළවෙනි අවස්ථාවල් පළවෙනි මාධ්‍ය කණ්ඩායම. මේක ඇත්තටම ස්තුතියක් කරන්න ඕන ඔබතුමාලට මේ අවස්ථාවේ මේ කරන සංවේදී කටයුත්ත පිළිබඳ අපේ කෘතඥතාවය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හැටියට අපි උදව් කරන්නත් කැමතියි. දැන් මම දැනගන්න කැමතියි ඇත්තටම තනතුරයි නමයි මොකක්ද කියලා. මම WMU බණ්ඩාර පුරාවිද්‍යා පරීක්ෂණ නිලධාරි. මේ අමතරව නඩත්තු අංශයේ නඩත්තු කළමනාකරු විදිහට මධ්‍යම පළාතේ වැඩ ආවරණය කරනවා. ඇත්තටම මේ මධ්‍යම පළාතේ ගත්තාම අපිට හරීම උතුම් පළාතනේ. ඒකෙන් මාතලේ දිස්ත්‍රික්කයේ මේ නාවුල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ මේ පුබ්බිලියෙන් හොයාගත්ත දේ ගැන රටට මොන වගේ පණිවිඩයක්ද දෙන්න තියෙන්නේ? ඇත්තටම මේක අපි 2017 හොයාගත්තේ. ඊට පස්සේ 2023 වසරේදී අපි මේක පුරාවිද්‍යා ස්ථානයක් විදිහට මේකට මැදිහත් වෙලා මේ ස්ථානයේ කුමක්ද කියන එක හඳුනගන්න ලොකු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරා. මේ සඳහා මධ්‍යම පළාත් භාර සහකාර අධ්‍යක්ෂ දිසානායක මහතා, එවකට හිටපු නඩත්තු කළමනාකර බෝවත්ත මහතා, ප්‍රාදේශීය කැණීම් කෞතුකාගාර නිලධාරි මනෝරී ඒකනායක මහත්මිය සහ මගේ සහෝදර නිලධාරි විජේ බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීන් ප්‍රාදේශීය කාර්ය හිටපු නිලධාරීන් බොහොමයක් අපිට උදව් කරා. විශේෂයෙන් සීගිරිය ධනුක නිල කළවපු නිලධාරි ධනුක මහතා, ඒ වගේ නිලධාරීන් පැමිණිලා අපි මේ ස්ථානයේ සම්පූර්ණයෙන් ඉස්සරම ඇවිද්දා. නැවත ගවේෂණ වාර්තා කරාට පසුව ඊට පස්සේ මේකේ අපි හඳුනගත්ත මේ ස්මාරක වටා තියෙන භූමිය ඇත්තටම මොනවද මේ ගොඩනැගිලි. විශේෂයෙන් මේකේ හම්බෙන ස්තූපයක්, ඊට පස්සේ පිළිමගේක නටඹුන්, උපෝසථකරයක නටඹුන් සහ තවත් විශේෂ මේ වෘත්තාකාර ගොඩනැගිල්ලක නටඹුන්. මේ තුළ අපි යම්කිසි උපකල්පනයකට ආවා මේ ස්මාරකයේ පිහිටි භූමිය සම්බන්ධ සහ මේ පරිසර පද්ධතිය. විශේෂයෙන් මේ කඳු වළල්ලකින් වට වූ භූමියක තියෙන කඳු පන්තියක පාමුල මෙතන තියෙන වැවක්. මේ වැව ඇත්තටම 1970 ගණන්වල හැදුව වැව වුණාට මේකේ ස්වභාවික දිය කඩਿੱත්තක් හෝ යම්කිසි වැවක ස්වරූපයක් අනිවාර්යයෙන්ම තිබිලා තියෙනවා. මේක හේතුව සාමාන්‍ය පබ්බත විහාරයක නටමු උපකල්පනය සහ අධ්‍යයනය කිරීමේදී අපිට දක්න ලැබුණු සහ අපි ඉගෙනගත්ත දේ අනුව අපිට කියන්න පුළුවන් ඒ පබ්බත විහාරයක වටා තියෙන දියාගල මේ සමස්ත භූමියේමත් බඹරගහවත්ත පුරාවිද්‍යා ස්ථානයේ වටාත් මේ ඇලමාර්ගේ ගමන් කරනවා. ඉතින් ඒ නිසා මේක අපි පබ්බත විහාරයක් උපකල්පනය කරන්න පුළුවන්. හැබැයි තාම මේකත් පරීක්ෂණ මට්ටමේ තියෙන, මේක කැණීම් කරලා තහවුරු කරගන්න ඕන. මේක ඇත්තටම පබ්බත විහාර සංකීර්ණයක්ද කියලා. කොහොම වුණත් මේ තියෙන දක්න ලැබෙන සාධක
බොහොමයක්. විශේෂයෙන්ම ගඩොල්, උළු කැබලි, වලං කැබලි සහ අනෙකුත් තියෙන අවශේෂ දැක්කාම මේවා අනුරාධපුර යුගයේ මුල් කාලයේට දිවෙන පුරාවිද්‍යාත්මක නටඹුන් කියලා කියන්න පුළුවන්. තවත් සුවිශේෂත්වය තමයි මේක අනුරාධපුර යුගයේ පබ්බත විහාරයක් කියලා හඳුනගත්තොත් අපිට මුළු ලංකාවෙම තියෙන සී ලෙවල් එකෙන් එහෙම නැත්නම් මුහුදු මට්ටමේ තියෙන උසින්ම තියෙන පබ්බත විහාරයක නටඹුන් කියලා අපිට අනුමාන උපකල්පනය කරන අපිට මධ්‍යම පළාතේ නිලධාරීන් විදිහට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විදිහට අපිට ලොකු ආඩම්බරයක් මේක ඇත්තනම කැණීම් කරලා තහවුරු කරගත්තොත් අනාගත පරිවර්තන වලින් අපි හිතනවා මේක යමක් වෙයි කියලා. අපි ඇත්තනම බොහෝමයක් ඉතාලම මේ වෙහෙත මහන්සනවා ඔබතුමාට අපිට ඇත්තනම මේ වීඩියෝ පෙන්වන්න විදියක් නැහැ. මේක මහා වැසි කාලයක අපි අපේ මහාචාර්ය හේරත් ටිකරි හේරත් මැතිතුමා අපිට ලොකු උදව් මේ අවස්ථාවට සම්බන්ධ වෙලා සහයෝගය දැක්වුවා. මේ වැසි සමයේදී මේ අපි සේවක මහතුරුන් ගෙනල්ලා මේකේ පාරවල් කපලා තනකොළ ගලවලා සුද්ධ කරලා ඊට අමතරව මේ GPS ලොකේෂන් අපි ගන්න මේ දවස් ගණන් මේකට අපිට කාලය ගත කරා. විශේෂයෙන්ම ගවේෂණ නිලධාරීන්සේ වසන්ත මහත්මිය, ඉන්ද්‍රාණි මහත්මිය, දනුක උදයංග මහතා මේ නිලධාරීන් අපි එකතු කරගෙන මේ සේවක මහතුරුත් මේ එකතු කරගෙන මේ සමස්ත භූමිය අපි යවිදලා මේ අපි GPS ලොකේෂන් ගත්තා මේ වැසි කාලේ. ඉතින් අපිට එකට කාලවකවානුවක් බැලුණා මේ වැස්සද අවුවද කියලා අපි සැලකුවේ නැහැ. දැන් අද වුණත් ඔබතුමා දකින්න ඇති අපි මේ කැලේ සම්පූර්ණයෙන් යවිද අපිට කිසිම බෙහෙසක් දැනුනේ නැහැ. අපි මේකට දැඩිසේ ඇලුම් කරන, ආදරය කරන, මේ රැක ගන්න කටයුතු කරන ස්ථානයක් විදියට අපි ආරාධනා කරනවා දෙයි හෙට රට බාර ගන්න ඉන්න ඔබටත්, පාසල් දරුවන්ටත්, විශ්වවිද්‍යාලයේ මේ විෂය පිළිබඳව දැනුමක් හදාරන ඔබටත් එන්න මධ්‍යම පළාතේ පුරාවිද්‍යා නිලධාරීන් එක්ක එකතු වෙලා මේ අලුත්ම තැන හොයලා මේ රටේ නෙවෙයි ලෝකෙම මිනිස්සුන්ට අපේ උරුමය කියාපාන්න. මට තව පොඩි එකක් කියන්න ඕන. මේකට ඇත්තටම විශේෂ අපිට සහයෝගයක් දැක්වුවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම්තුමා, සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය, පුබ්බිලිය විහාරාධිපති ස්වාමින් වහන්සේ, ඊට අමතරව මිනින්දෝරු දෙපාර්තමේන්තුව නිලධාරීන් අනික් වැඩ පස කළා. ඇත්තට මම එතන හිටපු ජ්‍යෙෂ්ඨ මිනින්දෝරු නිලධාරීතුමියත් එක්ක සාකච්ඡා කරලා මට එතන හිටපු දිසානායක රජයේ මිනින්දෝරු මහතා මැදිහත් වෙලා මේක ඇත්තටම දවස් 3ක කාලයක් තුළ මට මේක සම්පූර්ණයෙන්ම මැනලා මේ මැනුම කටයුතු කරලා අවසන් වාර්තාව දෙන්න එකඟතාවයට පත් කරලා තියෙනවා. එතුමා පවා මේ වැසි කාලයවත් නොසලකා මට මේ අවශ්‍ය සහයෝගය ලබා දුන්නා. මම ඇත්තටම මේ රජයේ අනිකුන් නිලධාරීන්ට විශේෂ ස්තුතිය ප්‍රකාශ කරන්න කැමතියි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විදියට. Thank you. Yeah.